ඔබ දන්නවද ලෝකේ වැඩිම මරණ අනුපාතයක් වාර්තා වන්නේ හෘද රෝග ආශ්‍රිතව. ඒ අතරින් හෘදයාබාධ ප්‍රධාන තැනක් ගන්නවා. විශේෂම කාරණාව තමයි තරුණ ප්‍රජාව අතරත් හෘදයාබාධ ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබීම. හෘදයාබාධ ඇතිවන්නට කලින් හඳුනගන්න පුළුවන්ද? අද හෙල්ත් ප්ලස් සොයා බැලීම ඒකෙන්. අපි හෘදයේ රෝග විදියට ගත්තම හෘදයේ රෝග ප්‍රධාන වශයෙන් තියෙනවා සංජානනීය රෝග කියලා තියෙනවා, උපතේදී ඉඳලා තියෙන හෘද රෝග, ඒ වගේම හෘදයේ කපාටවල ඇති වෙන රෝග තත්ත්වයන් තියෙනවා, හෘදයේ රිද්මේ තියෙන රෝග තත්ත්වයන් තියෙනවා. නමුත් අපිට ප්‍රධාන වශයෙන්ම මතක් වෙන්නේ හෘද රෝග කියනකොට හෘදයාබාධ කියන එක. හෘදයාබාධ කියන්නේ හෘදයේ වස්තුවේ රුධිරය සපයන නාලවල කිරීටක ධමනිවල සිදුවන අවහිරතා නිසා හටගන්නා රෝග තත්ත්වය. හෘදයාබාධයක් අඳුනගන්නේ ප්‍රධානම රෝග ලක්ෂණ තමයි හෘදයාබාධයකදී හටගන්න පපුවේ වම් පැත්තේ හටගන්න වේදනාව. ගොඩක් වෙලාවට ඒ වේදනාව වම් අත දිගේ ගමන් කරනවා. එහෙම නැත්නම් එම වේදනාව බෙල්ලට, එහෙම නැත්නම් දත්වලට, ඒ වගේ උඩට ගමන් කරනවා වගේ දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට වම් පැත්තේ නැතුව පපුවේ වෙනත් ප්‍රදේශයකත් ඒ විදිහට වේදනාවක් එන්න පුළුවන්. නමුත් වේදනාවක් නැතුවත් හෘදයාබාධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් හෘද රෝගයක් හැදෙන්න ආසන්න තත්ත්වයේ ඉන්න කෙනෙකුට හටගන්න දෙයක් තමයි තමන් මේ ඇවිදිනකොට වෙනද නැති මහන්සි ගතියක්, එහෙම නැත්නම් පපුවට බර ගතියක් වගේ දෙයක් දැනෙන එක. ඇත්තටම හෘදයාබාධයක් කලඳන රෝගියෙක් විශේෂයෙන්ම ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ආහාර කියන එක ගත්තම විශේෂයෙන්ම තෙල් අඩංගු ආහාර වලින් පුළුවන් තරම් වළකින්න ඕනේ, විශේෂයෙන්ම සත්ව තෙල්. ඒ වගේම තමයි පිටි අඩංගු ආහාර, පිෂ්ඨ අඩංගු ආහාර අඩුවෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ සීනි භාවිතාව පුළුවන් තරම් අවම කරගන්න ඕනේ. ඒ වගේම තමයි ලුණු භාවිතය පුළුවන් තරම් අවම කරගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. තරම සුදුසුයි, ඕක මිත්‍යා මතයකුත් තියෙනවා ව්‍යායාම කරන්න සුදුසු නෑ කියලා. ගොඩක් වෙලාවට වෙන දේ තමයි හෘද රෝගියෙකුට හෘද රෝගයක් හැදුනට පස්සේ ගෙදර අය එයා සම්පූර්ණ ව්‍යායාම රැකියාවනොත් අයින් කරගෙන එයා සම්පූර්ණයෙන්ම විවේක ගන්නවලා තියෙන එක. ඇත්තටම මේක සුදුසු නෑ. සුදුසු දේ තමයි ව්‍යායාම කරන එක. විශේෂයෙන්ම ප්‍රධාන ගණේ ලොකු හෘදයාබාධයක් වැළඳුනොත් අපි මුල් අවස්ථාවේදී දවස් 5ක විතර තමයි දෙවිවිකයක් ලබා ගන්නෙ. ඊට පස්සේ ටික ටික යම් කිසි මට්ටමකට ව්‍යායාම කළ යුතුයි. එහෙම කරගෙන ගිහිල්ලා සාමාන්‍යයෙන් මාස කමාරක් පමණ ගත වෙනකොට අපි සාමාන්‍ය ජීවන තත්ත්වයටම නැවතර පැමිණීම තමයි බලාපොරොත්තුව. ඒ මට්ටමින් ව්‍යායාම කරගෙන යන්න ඕනේ. එතකොට සාමාන්‍ය පුද්ගලෙක් විදිහට ඔහු ව්‍යායාම කළ කෙනෙක් වෙන්න පුළුවන්, නොකළ කෙනෙක් වෙන්න පුළුවන්. සතියට දවස් 5ක්වත්, දවසට විනාඩි 30ක්වත් ව්‍යායාම කළ යුතුයි. හෘදයාබාධයක් සම්බන්ධයෙන් ඔබට දැනෙන රෝග ලක්ෂණ මගහරින්න එපා. ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න, වග බලා ගන්න. වෛද්‍යවරයා සඳහන් කළ කරුණුවලට අවධානය යොමු කරන්න. එවිට මෙවැනි තත්ත්වයන් මගහරවාගෙන සුවැති දිවියක් ගත කරන්න ඔබටත් පුළුවන්. ඉතින් ඒ ගැන මතක් කරමින් අපි සූදානම් ලබන සතියෙත් මේ වගේම ඔබ නොහිතන දැනුවත් විය යුතුම කාරණාවක් පිළිබඳව හෙල්ත් ප්ලස් තුලින් ඔබ වෙත අරන්ගෙන. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.